හතරවෙනි පාඩමේ වදන් සැකසීම මුදුකාංග යටතේ අපි වර්ඩ් ගැන කතා කරා. ඉතින් වර්ඩ් වල අපි වදන් සැකසීමක අවශ්‍යතාවය අඳුනාගත්තා. ඒ වගේම ඉතිහාසය අපි කතා කරා. වදන් සැකසීම කොහොමද කොයි කාලෙන්ද පටන් ගත්තේ, මොනවද විශේෂ කරුණු, මුල්ම වදන් සැකසීමේ මුදුකාංගය මොකද්ද, වර්ඩ් ස්ටාර් කියන මුදුකාංගය තමයි පළමු වන වදන් සැකසීමේ මුදුකාංගය. ඔව්. සර් අපිට තාමත් වර්ඩ් ස්ටාර් පාවිච්චි කරන්න පුළුවන්ද? වර්ඩ් ස්ටාර් පාවිච්චි කරන්න පුළුවන් පුතේ. ඒකේ අපි ඇත්තටම කරන්නේ අර පරණ සොෆ්ට්වෙයා දාන මේවා එකක් අපිට හදා ගන්න පුළුවන් නේ, ඩොස් බොක්ස් වගේ. ඒ වගේ එකක වර්ඩ් ස්ටාර් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඇයි වර්ඩ් ස්ටාර් පාවිච්චි කරන්නේ? අර ආසාවට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ ඊට වැඩිය දැන් අහෝ ඊට වැඩිය දැන් දියුණු මුදුකාංග තියෙනවා නේද? හරි. ඉතින් ඒ වගේම ස්කෝල් වැඩවලට ඒවට ගන්න නෙමෙයි. නිකන් කරලා බලන්න. කරලා බලන්න පුළුවන්. ඔව්. දැන් Windows උනත් පරණ ඔපරේටින් සිස්ටම්, පරණ මෙහෙයුම් පද්ධති වලට පාවිච්චි කරන්න පුළුවන් Windows වල උනත්. ඒක කරන්නත් තියෙනවා අර DOS box කියලා මෘදුකාංගයක් තියෙනවා, ඒක දා ගන්න ඕන. මේ තියෙන්නේ බලන්නකෝ. ඔගොල්ලෝ සර්ච් කරන්න word star දා ගන්න ඕන. word star වලත් මේ වගේ අපිට පුළුවන් DOS box වල ඉන්ස්ටෝල් කරන්න. word star DOS box වල ඉන්ස්ටෝල් කරලා අපිට රන් කරලා බලන්න පුළුවන්. ඒ පරණ software DOS box තියෙන මේ application එකද? ඔව්, ඒක emulate එකක් කියලා කියනවා. අපි emulate එකක් කියන්නේ ඒ වගේ අර පැරණි environment පරණ තිබ්බ විදිහ අපිට ටිකක් හදලා දෙනවා. දැන් අපිට අලුත් ඒ වගේ බෑනේ මේ software run කරන්න. අලුත් ඒවයි run කරන්න බැරි හින්දා අර පරණ එක වගේ computer එකක් හදලා ඒ computer එක ඇතුලේ තමයි මේක software එකක් මුදුකාංගයක්. මේක ඇතුලේ තමයි මේක රන්නේ. හරි. හරි, අපි යමුකෝ අපේ lesson එකට. ඉතින් වදන් සැකසීමේ වාසිය අපි කතා කරා, මොනවද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඊළඟට යතුරු පුවරුව හඳුනා ගැනීම කියන එකේදී තමයි අපි හිටියේ. මම චූටි වැඩක් දුන්නා, මතකද දන්නේ නැහැ, යතුරු පුවරුවේ තියෙන keys ටික ඔක්කොම ලියාගෙන එන්න කියලා. මතකද? කරාද? හරි, නෑ නේද? හරි. එහෙමනම් අපි යතුරු පුවරුවේ බලමුකෝ මේ මූලිකව තියෙන මොනවද මේ තියෙන යතුරු. හරි, කියන එක අඳුනා ගන්න තමයි මූලිකව අපි යන්නේ. යතුරු පුරේ සමාන කීස් කීයක් තියෙනවද? කීබෝඩ් එකේ කී කීයක් තියෙනවද? ගණන් කරලා තියෙනවද? ගණන් කරලා තියෙනවනම් කී කීයක් තියෙනවද? කවුද ගණන් කරලා තියෙන්නේ? යතුරු කීයක් තියෙනවද? කවුරුත් ගණන් කරලා 26 කීයද? 26 26ක් ඇතිද? ඒ ඉංග්‍රීසි අකුරු වලට 26ක් ඇති. ඒ ටික විතරක්ම නෙවෙයි 26, තව ගොඩක් ඒවා තියෙනවනේ. මේක 2 3 4 තියෙනවා. ඒ ඔක්කොම කීයක් කීයද? ඔක්කොමත් එක්ක ගණන් කරලා නැහැ සර්. ගණන් කරලා නැහැ. මොන වෙලාවට ඔබ නොවිසක්. හරි, ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ අතුරු පුරුවේ අතුරු තියෙනවා. සාමාන්‍යයෙන් 100 තමයි හඳුන්වලා දුන්නේ. හැබැයි දැන් වෙද්දි 102 101යි නේ. ඔව්, 100 තමයි හඳුන්වලා දුන්නේ. හැබැයි දැන් සාමාන්‍ය අතුරු පුරු අඳුනනල දෙනකොට 100ක් අඳුනනට දුන්නේ. හැබැයි දැන් ඒක 102ක් වෙන්න පුළුවන්, 104ක් වෙන්නත් පුළුවන්. සමහර මල්ටිමීඩියා බහුමාධ්‍ය අතුරු පුරෝ කියලා තියෙනවා. ඒ වගේ ඊට වැඩිය තියෙන්නත් පුළුවන්. හරි, සාමාන්‍යයෙන් 104ක් වගේ තියෙනවා. දැන් මේකේ ගණන් කරලා බලන්න කීයක් තියෙනවද කියලා. හරි, මෙතන තියෙනවා මේ මෙහෙයුම් යතුරු කියන එකේ තියෙනවා මේ දම් පාට ඒවා අපි කියන ෆන්ක්ෂන් කීස් කියලා. මෙහෙයුම් යතුරු ඒවා කීයක් තියෙනවද? F1 ඉඳන් කී වෙනකන්ද බලන්න ඔයාලගේ කීබෝඩ් එකේ. F12 වෙනකන් කීයද? 12ක් තියෙනවා. 12ක් තියෙනවා. ඊළඟට numbers බිඳුවේ ඉඳන් එක වෙනකන් 10ක් තියෙනවා. මෙතනත් බිඳුවේ ඉඳන් එක වෙනකන් 10ක් තියෙනවා. ඒතර එතන 10යි, මෙතන 10යි, 20යි. 20යි 12යි 32යි. හරි, ඊට පස්සේ මේ විශේෂ ලකුණු තියෙනවනේ 33යි 34යි 35යි 36යි. මෙතරම් විශේෂ ලකුණු තියෙනවා 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි. ඊළඟට තියෙනවා මෙතන 44යි 45යි 46යි 47යි 47යි 6යි 53යි. ඊට පස්සේ මේ keys 26ක් තියෙනවා. 53යි 26යි කීයද? ඊනම් 53යි 26යි 79යි. 79 82 83 84 85 86 88 89 මේ පැත්තෙන් තියෙනවා තව 90යි 91යි 92යි 93යි
අනුහතරයි අනුපහයි අනුහයි අනුහතරයි අනුවටයි අනුනමය සීය එකසේ එකක් තියෙනවා මෙතන එකසිය දෙකයි එකසිය තුනයි එකසිය හතරක් වෙන්න තිය එක්කද මං කිව්වේ සාමාන්‍ය එකසිය හතරක් තියෙන සාමාන්‍ය දැන් පවතින කීබෝඩ් එක ඕගොල්ලන්ගේ ලැප්ටොප් කීබෝඩ් එක ඊට වඩා අඩු වෙන්න පුළුවන් ලැප්ටොප් පාවිච්චි කරන කට්ටිය බලන්න ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් නේද ඒකයි හින්දාම අපිට දීලා දෙනවා FN කියලා යතුරක් FN කියලා යතුරක් දීලා ලැප්ටොප් වල අමතරව තියෙන FN කියලා යතුරක් එක දීලා සාමාන්‍ය යතුරු ගන්න අඩු කරලා කීයක් තියෙනවද ලැප් එකේ ගණන් කරන්න බෑ ලැප් වල තියෙන කට්ටිය ගොඩක් වෙලාවට 104 තමයි සාමාන්‍ය ස්වභාවය 104 තමයි සාමාන්‍ය තියෙන තීය තමයි අපි තියෙන්න ඕන සර් ගියන්න ඕනේ ගෲප් එකේ රැක් ගන්න ඕනේ සර් 101යි 101යි හරි 101 මොකද 101 104 ඔයවා තමයි ගියන්නේ ඔව් ඉතින් යතුරු පුරුවේ දැන් මම කියන්නම් ඔන්න අද මම කියලා දෙන්න යන්නේ යතුරු පුරුවේ ඔයගොල්ලෝ දන්නේ නැති යතුරු කීපයක් ගැන යතුරු කීපයක් නෙවෙයි ගොඩක් තියෙන ඔයගොල්ලෝ දන්නේ නැති නම් වශයෙන් දැනගන්න හරි නම් විදියට දන්නවද කියලා බලන්න මෙන්න මේ යතුරු හරි මම බලමු දැන් කී දෙනෙක් දන්නවද කියලා දන්නවනම් ඔයාලා ඉස්සෙල්ලම කියන්න ඕන නම හරි මේක මොකද්ද මේකට කියන නම මොකද්ද මේක කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ මේක ESC එකට පල්ලෙහා ISC කී එකට පල්ලෙහා ESC කියන එකෙන් මොකද කරන්නේ මේක අපි කරන්නේ කැන්සල් කරනවා कैंसल करना मेनू वकीन हेमनेता मेनू वकीन हेमनेता आप टाइम में पुलवा डायलॉग संवाद पटु वकीन संवाद पटु वकीन इलांगट पनीवीड पटु वकीन मैसेज बॉक्स डायलॉग बॉक्स की नहीं हो मैं वह दानना होने दो गुलो मैं मुकाद मेनू आप क्या ने मैंने मैं विदित करने का मेनू आ हरे मेकिंग ईएससी क्या हुआ माइंग मेनू संवाद पटुआ ने फाइल सेव किया मैंने मैं सेव एस किया मैंने एक अभी क्या ना संवाद पटुआ के वो था मने ये ना कमान ने द हरे मैं ने संवाद पटुआ के ने अपीटर मनाहारी मैं कट मैं කියන්න පුළුවන් මේ මේකට මේකට එක අපිට සංවාදයක් පවත්වන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් නම සේව් කරන ස්ථානය ෆෝල්ඩර්ස් හදන්න ඒ වගේ එක එක දේවල් කරන්න පුළුවන් හැබැයි මේකේ අර මිනිමයිස් මැක්සිමයිස් ක්ලෝස් කියන ඒවා තුන එහෙම නැහැ ඒ වැයෙන් අයින් වෙන්න සංවාද කොටුව වලින් අයින් වෙන්න පුළුවන් මැසේජ් බොක්ස් කියන්නේ පණිවිඩ කොටුව මොනවාද පණිවිඩ කොටුව මොන වගේ ඒවා දැකලා තියෙනවද පණිවිඩ කොටුව දැකලා නැහැ पानीवीट कोट वाक्यने में वाकी थे पानीवीट कोट तमा अरे इन्ने अरे अपडेट का क्रेडी के लिए में इन्ने जो अपडेट इस रेडी तक गाले नो दो ओके कर लाइन कर ओकुला रो ओके कर लाइन कर लाने मैसेज जगा काम मंग हाँ उसे अरे लाइन कर कौन किन्ना के नहीं कने हाँ कौन किन्ना के नहीं कत मंग किया दी लड़ी करने विधि කවුරු හරි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම කියලා දෙන්න හදන විදියට අක්කලා දන්නේ නැහැ. හරි කවුරු හරි ආ හරි කවුරු හරි කමන්න ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න. හරි සර්. හරි අනිත් අය බලන් ඉන්න. ඔයාලට හදන්න පුළුවන් මේ වොන්න. හලෝ සර්. ඔව්. හලෝ සර් මගේ සර් මැසේජ් බොක්ස් එක ඔන් වෙලා සර් ඒක ක්ලියර් කරන්න බෑනේ සර්. ඒක මැසේජ් මට ඇහෙන්නේ. ඒක සර් නිකම්ම අයින් වෙනවා. මැසේජ් බොක්ස්ද? ඔව් ඔව් ඒවා නිකම්ම අයින් වෙනවා මම එකක් හදලා හිටි පෙන්නන්නම් ඔන්න ලියන්නකෝ රයිට් ක්ලික් කරන්නකෝ ඩෙස්ක්ටොප් එකේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරන්න හරි සර් හරි ඊට පස්සේ නිව් යන්න නිව් නිව් ඊට පස්සේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් කියන එකට යන්න ටෙක්ස්ට් ඩොකියුමන්ට් ටෙක්ස්ට් ඩොකියුමන්ට් ඔය තියෙන්නේ උඩින් පල්ලහෙන් හතර වෙනියට පල්ලහෙන් නම් හතර වෙනියට තියෙන්නේ x hari hari da hari ek oda double click karan double click karanna po den eke athule liyanna mehema eke athule liyanna capital m capital m akura simple capital m akura capital m capital m simple sg
simple SG SG simple SG ඊළඟට capital B G ඊළඟට capital B OX box BOX හරි ඊට පස්සේ වරහන් ඇතුලේ හරි වරහන් ඇතුලේ වරහන් හරි වරහන් ඇතුලේ හරි සර් ලියන්න කෝටේෂන් දන්නවනේ දර උද්ෘත පාඨ තියෙන්නේ shift එකත් එක්ක double quotation ආයක දාන්න බලන්න හා හරි ඒක ලියන්න hello කියලා හරි දැන් ඒක වහන්නකො දැන් ඒ quotation ඊට පස්සේ කමා එකක් දාන්න වරහන වහන්න කලින් කමා එකක් ඕකේ නම්බර් එකකුත් දාමුකෝ අපි බිඳුව කියලා බිඳුව හරි සර් දැන් ආයි කමා එකක් දාන්න හරි දැන් ආයි quotation දාන්න ඔය වගේම අපි ඒක ලියමු වෛරස් කියලා ලියමු නිකන් වෛරස් VIRUS 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 V නේද වෛරස් හරි වෛරස් කියලා දෙන්නේ වයි කියලා දෙන්නේ quotation එක වහලා වරහන වහන්න දැන් quotation එක වහලා වරහනත් වහන්න ඩබල් quotation පුතේ shift එකත් එක්ක දාන්න මම දැක්කද වචන දන්නේ නැතිකොට වරහන වහන්න දැන් හරි දැන් save කරන්න file save as වචන නේද මර මේ shift එක file save as ගිහිල්ලා save as යන අනිත් අය බලන් ඉන්න කොහොමද කරන්න කියලා ඔයගොල්ලොත් මෙහෙම කරා නම් හරි save as ගිහිල්ලා desktop එකේ මම save කරන්න නමක් දෙන්න කොයා ආදර්ශ කියලාම දෙන්න desktop එකේ හරි ඔයා desktop තමයි හිටියයි අයින් උනේ desktop එකට යන්න double click කරන්න මේ මෙතන ආදර්ශ desktop එකට යන්න double click කළා හරි දැන් save කරන්න ආදර්ශ dot හරි හරි දැන් නම type කරන්න ආදර්ශ dot හරි නම type කළා සියා කරා නෑ save කරන්න කිව්වේ නෑනේ මම type එක දුන්නේ නෑනේ මම නේ ඉතින් වැඩේ අවුල් වෙනවා වැඩ කරන්නේ ආයිද ඩබල් ක්ලික් කර ටයිප් එක දුන්නේ නැහැ ටයිප් එක දෙන්න නැතුව සේව් කරලා රීනේම් වෙන්නත් නෑ රීනේම් කරලා බෑ එහෙනම් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරන්න ඕනේ දැන් දැන් අනිත් අයට තේරෙන්න ඔයා ওই වැඩේ කරොත් ඒක හින්දා ඕපන් කරන්න ඕපන් කරන්න ෆයිල් සේව් ඇස් හරි ඒක ඕපන් කරන්න මම සේව් ඇස් කරන්න ෆයිල් සේව් අනිත් අයට පැහැදිලි නෑ ඔයා එහෙම කරොත් එකයි මම කියන්නේ කරන්න කියලා රීනේම් කරන්න එපා ෆයිල් සේව් සේව් ඇස් හරි සර් ඒකට ගිහිල්ලා දර්ශ කියලා දීලා ඩොට් එකක් තියලා නමට පස්සේ එතනින්ම එක්ස්ටෙන්ෂන් එක දෙමු නමට පස්සේ ඩොට් එකක් තියලා දෙන්න VBS VBS V අකුර B අකුර S අකුර S VBS හරි සර් ඔව් දැන් අතනින් දාන්න all files කියලා save as type ආයක දාන්න all files එතනින් select කරලා all files දාලා save කරන්න දැන් හරි දැන් double click කරන්නකො ඒක උඩ ගිහින් දැන් ඔය එන එක තමයි මැසේජ් බොක්ස් එකක් කියලා කියනවා බලන්න ඩබල් ක්ලික් කරා තමයි ඒක ඒර එකක් තියෙනවා මොකද්ද යූස් කළා තියෙන්නේ cannot use හරි ක්ලෝස් කරන්නකෝ ආපහු යන්නකෝ රයිට් ක්ලික් කරලා එඩිට් කරන්න ඒ පොඩි ඒර එකක් තියෙනවා වරහන් පාවිච්චි කරපු හිල්ල ප්‍රශ්නේ හරි एक राइट क्लिक करना නැත්නම් දර්ශක කියන එකට යන්න දර්ශක කියන එකේ රයිට් ක්ලික් කරලා එඩිට් කරන්න. ඒක තමයි නේද සර්. එඩිට්. හරි. හරි හරි හරි. දැන් හරි දැන් හරි. සේව් කරා සර් ඩෙස්ක්ටොප් එකේ. දැන් හරි පුතේ. දැන් හරි ඉන්න මම කියනකම් මෙන්න මේ වෙනස්කම් කරන්න. ඔයා ලියන්න අර මේකේ මේ මැසේජ් බොක්ස් කියන එකේ අර අනිත් ඒවා අයින් කරන්න වරහන් අයින් කරන්න. නෑ සර් මේකේ අර එඩිට් එක ගියාට පස්සේ හරි මං කියන එක කරන්නකෝ ඔක දැන් අනිත් පැත්තට අයින් කරන්න වරහන් අයින් කරන්නකෝ හරි ඔය මේ හලෝ කියන ඒ ටික ඔක්කොම අයින් කරන්නකෝ මුල මේ මැසේජ් බොක්ස් එපා බිඳුවේ ඉඳන් හෙලෝ කියන එකට එනකන් අයින් කරන්න හෙලෝ කියන එක තියන්නකොට ඔකත් අයින් කරන්න ඔයා හදිසි වැඩි ඔකත් අයින් කරන්න හරි දැන් ස්පේස් එකක් තියන්න ස්පේස් එකක් තියලා
ස්පේස් එකක් තියන්න ස්පේස් එකක් තියලා ස්පේස් බාර් එකෙන් ස්පේස් එකක් තියලා හෙලෝ කියලා ලියන්න ඔයා ඔක්කොම මැකුව පුතේ මට පෙන්වන්න වෙනවා දැන් ඔයා කරන විදිය හදිස්සි වැඩි එතකොට ඇටෙන්ෂන් නැතුව ඒක වේගෙන් කරන් ගියොත් ප්‍රශ්නයක් වෙනවා මේ මෙහෙම ලියන්න MSG BOX sorry वालियाँ नॉन में ना मेरे में का MSG BOX इधर पास से हेलो के लिए वो ना मिक्चर आई होन माँ कालिंदु ने का VB जनरल फॉर्मेट है sorry देंगे आये शेयर करने बाले को अभी डायो हाँ हरी मैसेज बॉक्स पास हेलो भी उतना स्पेस से काटती है स्पेस से काटती है देन फाइल सेव हुआ स्किल आप वो सेव करा ना को दर्शन डॉट बीबीएस की हरे मटा वो नूने वाला मैसेज बॉक्स से काट पे ना ना को मत आप ही कर मैसेज बॉक्स से काटता माँ वीबीएस 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 हरे सर ऑल फाइल्स दाने यात्री देवनी किंग ऑल फाइल्स सेव करा सेव रिप्लेस करा यस करा अरे दें डबल क्लिक कराने बल देंगे वो इन्हें का भी किया ना मैसेज ये आप एक आदमी मैसेज बॉक्स है का दें उतना डबल क्लिक करा मैंने का मैसेज बॉक्स है फाइल एक उड़ा वो एक उड़ा डबल क्लिक करा सेव नहीं का पेन ना नहीं नहीं डबल क्लिक करा वो इन हर एक तो एक मैसेज बॉक्स है का खर मैसेज बॉक्स के बिना मुकुट कराने बै හරි නේද මැසේජ් බොක්ස් එකේ වෙන මොකුත්ම කරන්න බෑ මැසේජ් බොක්ස් එකේ කරන්න පුළුවන් පණිවිඩයක් දෙන එක විතරයි එතකොට ඒ වගේ එකකින් ඉවත් වෙන්න මෙනුවකින් ඉවත් වෙන්න පණිවිඩ කොටුවකින් ඉවත් වෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ જાතියේ මේ කී එක ESC කී එක ඒක තියෙන්නේ කීබෝඩ් එකේ වම් අත පැත්තේ උඩම හරි ඔගොල්ලෝ ලියා ගන්න ඕන නම් හොඳයි යතුරු පෝරුවේ විවිධ යතුරු යතුරු පෝරුවේ විවිධ යතුරු යතුරු පෝරුවේ විවිධ යතුරු කියලා හරි යතුරු පෝරුව අඳින්න ඕනේ නැහැ ඒක පොතේ තියෙනවනේ ආයේ අපි අඳින එක තේරුමක් නැහැ තියෙන තැන් හැබැයි ඔයාලට හොයාගන්න බැරි ඕනෑම වෙලාවක මගෙන් අහන්න මට මේ කීයක හොයාගන්න බෑස කොහෙද තියෙන්නේ එතකොට මම කියන්න දැන් මේ තියෙන මම ඔයගලගේ පොතෙන් පෙන්නන්නම් මම ESC කී එක කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කී එකට මෙන්න මෙතන තියෙන කී එක තමයි මේ ESC කී එක කියලා කියන්නේ හරි ඉතින් ඒකෙන් කරන්න පුළුවන් වැඩේ තමයි ඔව් දැන් ඔය තියෙන කීබෝඩ් එකේ සර් Windows button දෙකක් පෙන්නනවා ඔව් මේ තියෙන Windows button දෙකක් තියෙනවා ලැප්ටොප් වල තියෙන සර් එකයි एक पुलवा मं क्यों कीबोर्ड एक पुलवा एक दिख विना पुल एक हतर विना पुलाटी वेटी विना हर लापटापी एक हर ईलगट मे तीयन तब मे दंपाट तीयन अभी फंक्शन की हर फंक्शन की मे दंपाट एव कार्यम कार्यकड़ता मेव दिन हर मंगल की उदाहरण दें अभी इन मेन मे वर्ड बल वर्ड स्ट्रीम के इन्ना एक आत्मा मलिया ना ना तोड़ वार लिया गया ना पुलवार में F1 सीटर अभी तो ये ना F1 F2 सीटर किया था क्या F F2 फेल था क्या ये वाइन कराने विशेष काटा युतु लेटर संबंध कर
විශේෂ කටයුතු වලට සම්බන්ධ කර ඇත. ඒ කියන්නේ මොකද්ද විශේෂ කටයුතු? දැන් ඔයාලා මේ ඉන්න ගමන් ප්‍රෙස් කරොත් F1 key එක ප්‍රෙස් කරොත් මොනවද වෙන්නේ කියලා බලන්න. සවුන්ඩ් එක මියුට් වෙනවා. ස්පීක් එක මියුට් වෙනවා. ආ ඒ ස්පීක් එක මියුට් වෙන එකත් විශේෂ කටයුත්තක්. FN එකත් එක්ක F1 FN එකත් එක්ක F1 මොකද වෙන්නේ FN කියලා කී එකක් තියෙනව නේද මේ වගේ කීබෝඩ් වල තියෙන FN කියන එක සෝ ලැප්ටොප් වල මොකුත් උන්නේ F2 කී එක ප්‍රෙස් කරලා බලන්න F2 මම කියන්නේ උඩ තියෙන ඒවා F1 එකයි 2 එකයි නෙමෙයි F2 මේව කරාට බස්සස් හෙල්ප් කියන එක ඕපන් ආ ඒක තමයි මම අහුවේ හෙල්ප් කියන එක ඕපන් වෙනවා F1 එක ගුවාට පස්සේ help සාමාන්‍යයෙන් help එක තමයි F1 වලින් open වෙන්නේ. F1 මේ open කරන්න දැන් 1 ඕන shift එකත් එක්කද? නෑ FN එකත් එක්ක. FN කියලා යතුරක් තියෙනවා laptop වල. මේක තියෙන්නේ විශේෂයෙන්ම laptop වල විතරක්. බොහෝ F1 විතරයි සර් ලැබුවේ. එතකොට තමයි ආවේ. laptop වල තියෙනවා FN කියලා key එකක් නේ. මෙන්න මෙතන තියෙනවා. බලන්න මේ ඉමේජස් වල මේ තියෙන F1 මගෙත් මේ F1 කිව්වහම විතරයි ආවේ. ඔව් සමහරු නෑ ඒකයි මම කියන්නේ සමහර දැන් ඔයාලට මට මේක හරියටම කියන්න බෑ. හරිද? සමහර අයගේ තියෙනවා ලැප්ටොප් එක මෙහෙම. මේ තියෙන කට්ටිය F1 එකත් එක්ක තමයි F මේවා උබන්න ඕනේ. මේ උඩින් තියෙනවා නම් F1 F2 ඔයාලගේ ලැප් එකේ කොහමද තියෙන්නේ බලන්න. F1 අකුර මේවා තියෙන්නේ උඩින්ද ඊළඟට දෙවෙනි එක විදිහටද පහලින්ද? කියලා බලන්න කවුද ඉහලින් තියෙන කට්ටිය උඩින් ආ උඩින් මගේ ඉහලින් තියෙන ඒ මගේ උඩින් සමාරුන්ගේ තියෙනවා එහෙම නැතුව පහලින් හරි පහලින් තියෙන ලැප්ටොප් තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ කීබෝඩ් එකේ FN මේ තියෙන මේකේ තියෙන බලන්න F1 F2 තියෙන පහලින් දැන් මගේ ලැප් එකේ තියෙන F1 F2 පහලින් හරි මගේ F1 F2 තියෙන්නේ පහලින් මේ තියෙන මේ වගේ කී එකට පහලින් කී එකට පහලින් තියෙනවා නම් මම මේක FN එකත් එක්ක ඔබන්න ඕන හැබැයි ඕගොල්ලන්ගේ තියෙන ඉහළින් නම් ඕගොල්ලෝ කිව්ව නේද ඔක්කොගේම ඉහළින්ද තිබ්බේ මොකද අපි ඉහළින් තියෙනවා ඉහළින් තියෙනවා නම් FN නැතුව එබුවා නම් හරි මොකද පහලින් තියෙන එක තමයි මේ මේ අකුරු දෙකක් තියෙද්දි FN තියෙන්නේ පහලින් තියෙන කී එක වැඩ කරන්න. හරි ඔයාලට FN එකක් තියෙනවද? ලැප් එකේ. ඔව් සර්. ඔව් සර්. ආ FN එකක් තියෙනවා නම් ඒකෙන් වැඩ කරන්නේ පහලින් තියෙන එක. දැන් ඔයාලගේ ඇතිනේ මේ මේ වගේ මොනවද බ්‍රයිට්නස් එක එක ඒවා තියෙනවනේ. පහලින් උත් එක එක අකුරු ඇඳලා තියෙනවා ස්පීකර් එක ඇඳලා තියෙනවා. කෙලින්ම තියෙන්නේ. මොකද්ද පුතේ? අයිනෙම තියෙනවා ECASC ඊට පස්සේ F1 ඉඳන් F2 එලනකන් තියෙන ඊට පස්සේ PRTSCR එක insert එක delete එක ඊට පස්සේ PG up PG DL home end ඒක තමයි උඩම තියෙන පේන්න උඩම තියෙන කේ හරි සමහරුන්ගේ මෙහෙම keys දෙකක් නැහැ දැන් desktop එකේම පාවිච්චි කරන කට්ටිය බලන ඇති මම මේ මොනවද කියන්නේ කියලා desktop වල මෙහෙම නැහැ හරි desktop වල කොහොමද තියෙන්නේ desktop වල තියෙන keyboard එක මෙන්න මේ විදිහට දැන් විදි තුනකට තියෙනවා මේවා මේ ඩෙස්ක්ටොප් වල කෙලින්ම මේ අකුර තනියෙන් තියෙනවා ආයි කාගේවත් වෙන වෙන කීස් දෙකක් නැහැ කීස් දෙකක් නැහැ තනියෙන් තියෙනවා හරි ඩෙස්ක්ටොප් වල තියෙන එක කී එකයි හැබැයි ලැප්ටොප් වල තමයි මේ කීස් දෙකක් එන්නේ හරි ලැප්ටොප්ස් වල කීස් දෙකක් එනකොට මේ දෙවිදිහම තියෙනවා ඔගොල්ලෝ මතක තියාගන්න මෙන්න මෙහෙම තියෙනවා නම් පුතේ දැන් FN එකත් එක්ක මට කියන්නේ FN එකත් එක්ක ESC එබුවොත් මොකද වෙන්නේ මේ ලැප් එකේ FN එකත් එක්ක ESC එබුවොත් මොකද වෙන්නේ මේ ලැප් එකේ ඔබ කියන විදිහට මේ ලොක් වෙනවා ලොක් වෙනවා එතකොට FN එකත් එක්ක මේ F1 එබුවොත් මොකද වෙන්නේ මේ ලැප් එකේ සවුන්ඩ් එක මියුට් සවුන්ඩ්ස් නැති වෙනවා FN එකත් එක්ක F2 එබුවොත් මොකද වෙන්නේ මේ ලැප් එකේ සවුන්ඩ් එක අඩු වෙනවා සවුන්ඩ් එක අඩු වෙනවා තේරෙනවා නේ හොඳයි FN එකත් එක්ක F3 එබුවොත් සවුන්ඩ් එක වැඩි වෙනවා එතකොට මේ තියෙන්නේ මේ අර සින්දු එහෙම ප්ලේ කරක ඉඳිද්දි කලින් සින්දුව FN එකත් එක්ක FO එවුවොත් කලින් සින්දුවට යනවා FN එකත් එක්ක FI එවුවොත් පස්සේ තියෙන සින්දුවට යනවා ආ පහුගියකට සෝරි පහුගියකට මේක ඉස්සරහා තියෙන සින්දුවට මේක F6 එතකොට පෝස්ට් ප්ලේ කරන්න මේක ඒ වගේ
fn එකත් එක්ක පුළුවන් මේක ඉස් හරි ඕගොල්ලන්ගේ f1 f2 උඩින් තියෙනවා නම් fn එකත් එක්ක ප්‍රෙස් කරන්න ඕන නැහැ හරි ඒක මතක තියාගන්න කීබෝඩ් එකමයි මේ කීබෝඩ් එකම තියෙන ඔව් සර් එක එක කීබෝඩ් තියෙනවා එක එක කීබෝඩ් වල එක එක විදිහට තියෙන මම මේකත් දෙන්නම් මොකද සමහරවිට මේ ප්‍රශ්නේ තියෙන හින්දා මම ඒක ඊට පස්සේ නෝට් එකක් විදිහට ලියන්නම් මොකද නැත්තම් ඕගොල්ලෝ වැඩ කරන්න ගියාම පටලවා ගන්නවා හරි ලියා ගන්නකො සමහර ලැප්ටොප් වල F1, F2 සිට F12 දක්වා ඇති යතුරු වල සලකුණු දෙකක් ඇත පහලින් ඇති සලකුණ ක්‍රියාත්මක කරවීමට පහලින් ඇති සලකුණ සරි පහලින් ඇති සලකුණට අදාළ සලකුණට අදාළ ක්‍රියාවලිය සිදු කිරීමට FN ලෙස යතුරු පෝරුවේ වම්පස පහලින් යතුරක් ඇත මෙම යතුරු දෙක එකවර ඔබ දෙකවර ක්‍රියාත්මක කර මෙම යතුරු එකවර දෙක එකවර ක්‍රියාත්මක කර පහලින් ඇති සලකුණට අදාළ ක්‍රියාවලිය සිදු කළ හැකි කියලා ලියා ගන්න පුළුවන් නම් විතරක් නෑ කොහොමත් කමන්නේ මේක ඇඳලා පෙන්නන්න මුළු කීබෝඩ් එකම නම් අඳින්න එපා අර එක් මේ දෙකක් විතර ඇඳලා මම මේ ලකුණු කරන දෙක විතරක් අඳින්නකො මම ලකුණු කරන දෙක මෙන්න මේ කොටුවක් ඇඳලා මේ ටික මේකයි මේකයි විතරක් අඳින්න එතකොට ඔයාලට තේරෙනවා මේ දෙකම එකපාර ප්‍රෙස් කළා තමයි මේක කරන්න තියෙන්නේ දන්නේ නැහැ නම දන්නේ මේ තියෙන PSC එකට යටින් තියෙන මෙන්න මෙහෙම මේකට නමක් කියනවා ඒකට කියන්නේ ටිල්ඩා මාක් එක කියලා ටිල්ඩා ලකුණ කියලා කියන්නේ විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ මේක මේ කේතකරණයේදී ප්‍රෝග්‍රෑමින් එහෙම ලියද්දි පාවිච්චි කරන හරි විශේෂයෙන්ම not එක not කියන අර තාර්කික ක්‍රියාවලිය පෙන්වන්න පාවිච්චි කරනවා කේතකරණයෙන් තමයි ගොඩක් යෙදෙන්නේ ඒ වගේම මේ තියෙන මේ ඊළඟ එකට කියනවා අපි ඇලකමාව කියලා ඇන්ගල් කෝට් හරි අපි ඒ ටිකත් ලියාගමු මොකද ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒකේ නම් එතකොට මෙන්න මේ මාක් එක තමයි ටිල්ඩා මාක් එක කියලා කියන්නේ ටිල්ඩා කියලා කියන්නේ එතකොට ස්ක්‍රීන් එකේ තියෙන එක ක්ලියර් කරලා ඉන්න ඊළඟට ඊට පල්ලෙහෙන් තියෙන මෙන්න මේ ඇලකමාවට කියන්නේ
සිංහලෙන් නම් ඇලකමාව කියන්න පුළුවන් ඒත් අපි කියන්නේ ඇන්ගල් කෝට් තමයි හරියට මතක තියාගන්න ඕනේ ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න හරි ඊළඟට තියෙනවා මෙන්න මේක මේක නම් දන්නවා මොකක්ද මේකට කියන්නේ एक दाने नहीं आता हर्षादी लकुने हर्षादी लकुने सिंगल इन इंग्लिश कॉट मुकाद हर्षादी लकुने इंग्लिश लिंग किया ने मुकाद को और एक किया ने को इंग्लिश मीडियम ना माइटी नॉन इधर में था देखा था मैंने काटी नॉन इधर इंग्लिश मीडियम सिंगल मीडियम या කියන්න බලන්න මොකක් එක්කෙනෙක් කියන්න හර්ෂාදී ලකුණ හර්ෂාදී හර්ෂා මොකද කියන්නේ කවුරු හරි කියනවා ලියන ගමන් ලියන්නකො ලියලා කියන්න බෙක්මට